සමාජ්‍ය සංගායන නමුතස්සේ භගවතු අරහතු සම්මහා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මහා සම්බුද්දස්සේ උ්ටානවතෝ සතිමතෝ සුචිකම් මස්ස නිසම්මකාරිනෝ සංඥතස්සච ධම්ම ජීවිනෝ අපමත් අස්ස යසෝභිවඩ්ඩ තීති ශ්‍රද්ධාකාමී කාරුණික පින්වත්න. මේ උදෑසන ධර්මාණු ශාසනාව සඳහස්වෝ දනම් වෙන ඔබ හැම කෙනෙක්ගේම සිතුල බල පවත්වන්නේ ධර්මය ආලෝකයෙන් ජීවිත ආලෝකුමත් කරගන්න ඕන කියන සිතුවිල්ලයි. මේ ධනාත්මක ව සිතුවෙල්ල සක්තිමත්කර ගැනීම සඳහා ඒ සඳෞපකාරවත් වන ගාථපාටයක් මාතෘකාවසයෙන් තබා ගත්තේ. අපේ ජීවිතවල තියන දුබලතාවයක් මගහරවාගෙන ශක්තිමත්කර ගත යුතු ගුණාංගයන් ශක්තිමත් කරගන්න ආකාරය පිළිබඳව විග්‍රහයක් මේ ගාථපාටය තුළ තියෙන. අපි ඒළඟ තියෙනෝ කුසීතකම කම්මැලිකම වැඩ කල් දැමීම දෙැ අපි දන්නවා ජීවිතයේ ගත්තාම අපි හම වෙලාවකදි මුත්සහ කරන්නේ වැඩක් නොකර නිකරුණේ කාලය මිඩංගු කරන්නට. ඇදගට වෙලා පුටුවගුටවෙලා වාඩි වෙලා ඉන්න තම වැඩිපුර කාලයක් ගතකරන්න අපි කමති. වර්තමානය වෙනකුට ලොකු ආදේශකයක් ලැබිලතිේ නො. වවිධ විදියේ ක්‍රීඩාවංගල යෙදෙන්න්ට කොම්පියුටර් ගේම්ස් වල යදෙන්ඩ. ඒව තුළ කාලය මිඩගු කරන්නට දැඩිලෙස්ස ජෙදවිලාසිරෙන අපි කාලයත් විනාස කරගෙන ජීවිතයක්ත් විනාස කරගන්නවා. පෙන්ත්න අපිට මේ ලෝකේ තුල ලැබිච්ච මේ මනුස්ස ජීවිතයේ ජීවත් කරවීම තුළදී ලැබෙන කාලයක්ත් ගේ අපේ තියන බලාපොරොත්තු මනාව කළමනාකරණය කර ගැනීමත් කියන මේ ගුණාංග දෙකයි තාම වැදගත් වෙනවා. කාලකළමනාකරණයක් සම්පත් කළමනාකරණයක් ජීවිතයට අත්‍යවශ්‍යයි. එහම නොවුනොත් එහම නිකම්මනිකං හිෙස් ජීවිතයක් තමයි ගත කලා බවට පත්තෙන්නේ. අපි දන්නවා ලොව ඉතිහාසේ පිළිබඳව කල්පනා කල්ල බැලුවොත් එහෙම විශාල මනුස්්‍යයෝ කොට්ටාසයක් මේ ලෝගිතුළ ජීවත් වෙලා තියෙනවා. එෙත්. කිය දෙනෙකුගේ නමක් පිළිබඳව අවරුදු සියකට පස්සේ පණහගට පස්සේ හැටකට හත්තෑවට පස්ස අවුරුදු දායකට පහලෝකට පස්සේ මතක් කරන්න ඉතුරුවෙනවද. ඉතාම සුළු පිරිසක්. අපි මේ ලෝකයේ පහළවනු ආගමික නායකයම් පිළිබඳව කල්පනා කළොත් අප අදටත් බුදුජාණන් වහන්සේ පිළිබඳව කතා කරනවා. එවගේ ජෙසුස් වහන්සේ පිළිබඳව කතා කරනවා නබිනායකතුමා ගැන කතා කරනවා. ී ආමතරෝතාව කොච්චර අගමික නායක මේ ලෝ පහල වෙන්නඩ ඇත ඉන්ඩ ඇත්ත. හැබයි ඒයායගේ ඉගැන්නීම් එ අයගේ මඟ පෙන්නීම් සුනු විසන වෙලා ගෙහිල්ල තියෙනවා. එ අතර මේ විශේෂයෙන් නම් සඳහන් කළ අයගේ නාමයං ලෝකයේ පවතීමට හේතුව මොකක්ද ඒ ගොල්ලංවිසින් ලබාදනු ලබනු උපදේශයන් ජීවිතයට කොච්චර සම්පත් කළමනා කරනට, කාල කලමනා කරනට උපකාරවත්ත නවාද කියන කාරණාව වැදගත්. ඒ අනුව මේ සියලු ඉගැන්නීම අතර බුදුරජාණන් වහන්සේ ගැන්නීම සුවිශේෂ වන්නේ කෙසේද කියන කාරණාවත් තේරුම් ගන්නට ඕන පිගත්නී මේ සියලු ආගමික ඉගැන්නීම් තුළ විග්‍රහ කරන බහෝ විට ලෞකික දේවල් පිළිබඳව ලෝකෝතරතයන් පිළබඳව නේ. ලෝකෝත්‍ර තත්ත්වයක් පිළිබඳව කතා කරනවා නම් ඒ කතා කරන්නේ බුදුරාණ වහන්සේගේ ගැනීම තුළ. ඒතුල බුදුජාණන්හන්සේ වචනයක් සේෂයෙන් පෞජ්ක න විදර්ශනනා ඥානය පහල කර ගැනීම කියලා. විදර්ශනාඥානය කළගැන විශේෂයෙන් දැකීමට ඇති හැකියාවගේ නිකයි. එතුට මේ විශේෂයෙන් දැකීමට ඇති හැාව ලබාග ලබාගතයුත්තේ කුමක් සඳහද මිනිසෙ හැටියට මිනිසත් පව ශ්‍රේෂ්ටත්වයට පත් කර ගැනීමමයි. එවිට ලෝකයේ තියෙන සියලු ආගම් අතර බුදුරජාණන් වහන්සේ විසින් මේ මිනිසත් පව ශ්‍රේෂ්ඨත්වයට පත්කර ගැනීම සඳහා පෙන්වා වදාල මග සවිශේස මගක් බවට පත්තෙනවා. එවගේ මිනිසුන්ගේ මිනිසත් බව ශ්‍රේෂ්ි කර ගැනීමට දේශනා කළ එක දේශනාාව බවට පත්තෙන්නේද බුරජාණාන්සික දේශනාවයි. බොහෝ දේශනා අනිකුත් දේශනා තුළ තියෙන්නේ. මිනිස්සුන් දෙවියන් සතුටකිරීම සඳහා කරනු ලබන පිළිවෙත් සඳහා යැයි අපිට සමහර වෙට හිතනෝ. එකේ එනිසා අපි තේරුම්ගන්නට ඕන අපේ ජීවිතය මනුස්ස ජීවිතයක්. එනිසා මේ ධර්මය මේ විග්‍රහය ඕනෑම මනුස්සේකුට උපයෝගි කරගන්න පුළුවන්. කුමක් සඳ හද මිනිසත් බව වරධනය කරගන්න මිනිසත් බව රැකගන්න මිනිසත් බව වැඩ දියුණු කරගන්න. මිනිසත් බව වැඩ දියුණු වෙනවා කියෙන කාරණාව තුල තියෙන මෙ මේ කරුණු හතරක් මමුකක්ද මේ කරනු හතර ඒ කරුණු හතර අතරතියෙන මෛත්‍රීිය මුදිතාව උපේක්ෂාව. මේ කියන කරුණු හතර යම් තැනක යම් පුද්ජලයක් ළඟ දියුණු වෙනව නම් ගොඩ නැගෙන හනම් ඒ ගැන මිනිසත් බව ගොඩ නගෙනවා කියෙනෙකයි. එතුට මේ කරුණු හතර ගොඩනැගෙන් නැතිවෙන්න ගොඩනැගෙන් නැතුව බාලවඩ බලපාර්තන තව කරුණු තුනක් තියෙනම්. ඒ කරුණු තුන්න තමයි ලෝභකමඒවගේ දවේ සේහෙවත් තරහව මෝහෙවත් මෝඩකම කියන කරුණු තුන මේ කරුණුතුන යම් කිසිගෙනකුගේ චිත්ත සන්තානය තුළ බලපොවත්වනව නම් ඒ හේතුව නිසා නැතිවෙලා යන්න වනවද මෙන්න මේ කරුණුහත්තර මනවාද කරුණාව නැතිවෙනවා. මෛත්‍රිය නැත්තිවෙනවා. මුදිතාව නැතියනෝ පේක්ෂාව නැතියනවා නැතිවෙනක නොට හොඳුරුන් වචි පා් කන පුොළන් අඩුවෙනවා පාලනෙවෙනවා යටත්වෙනවා කියනක. එදුට යම්තැනක මෛත්‍රිය යටත්වෙනවන අඩුවෙනවනං කරුණාව යටත්වෙනව අඩුවෙනවනං, මුදිතාව යටත්වෙනවනං අඩුවෙනවනං උපේක්ෂාව යටත්වෙනවනං අඩුවෙනවනං, අන්න එතන පිරිහිලා යන්නේ කුමක්ද මිනිසත් බව මිනිසත් බව. එතකොට මේ මිනිසත් බව පිරිහීමට මේ මිනිසත් බව නැතිවීම සඳහා බලපවත්තපු සාධකයේ මොකක්ද එක මෝඩකම, මුලාව මෝහය කියලා කියනම්. දෙක ලෝභකම, ආසාාව තෘෂ්ණාව කියලා කියනවා. තුන, දේසේ, ඊෂයාව, කරෝධය වෛරය කියලා කියනවා. මෙන්න මේ කෙලෙස් ධර්මටික පදනම් කරගෙන එරෙහිව ක්‍රියාත්මකයන්නේ කුමකට ද මිනිසත් බවට. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉගැන්න්නේම් සිද්ධ කළේ මෙන්න මේ මිනිසත් බව තහුරු කර ගැනීම සඳහයි. කොහොමද මනුස්සයෙක්ගේ මිනිසත් බව පරිහානියට පත්කරගන්න නැතුව එ මිනිසත් බව ආරක්ෂා කරගන්න කියෙ එක. ඇතකොට ඒකට තියන ක්‍රමවේදය තමයි. මෙන්න මේ කියන ලෝබ දවේශ මෝගන අකුසල මූලයයක්ං, අකුස ූයයක්න් ැන මේ ඔක්කොම සිතේ අයටටගන්න සිතුවිලි. මේ සිතුවිලි වෙල ප්‍රධාන මූලයන් මේ රනාත්පක ූලයක් බුදු හාමුදුරදු දේශනා කරන පලවෙනි පිවරදි පාලනි කරන්න. දෙවැනි පියවරිද අඩුකරන්න තුංගනි පිවරදි නැති කරන්න. යම් දවසක මෙන්න මේ මූලයන්, සම්පූර්ණම චෙත සන්තාානෙතුළින් සිත තුලින් ඉවත් කරන්න පුළුවන්කමක් ලැබනොට අන්න එදාහට අපේ මෛත්‍රේ ස්ථාවර වෙනවා. කරුණාව ස්ථාවර වෙන මුදිිතාව ස්ථාවර වෙන වෙනස්වෙන් නතිතත්වයට පත්තෙනවා. උපේක්ෂාව වෙනස්ෙන් නතිතත්වේ ස්ථාවර වෙන. අන්න එදාට අපිට මිනිසත් බව උපේරිම මට්ට මෙින්ම පවත්තාගෙන අන්න පුළුවන්කමතියෙනවා. අන්න එහිම පත්තෙන්නේ කෞද් ඒම පත්න පුදල තුන්දෙක් පිළිබඳව දක්වන කෞදේතුන් දෙෙන මහරාතන් වහන්ස පසේ බුදුරජාණන් වහන්සේ සහ සම්මාසා බුදුරජාණන් වහන්සේ. එවිට පින්වත්නී බුදුරජාණන් වහන්සේ කියලකන්නේ කවුද මිනිසත් බව උපරම තලයට පත් කල්ලා දෙවුණු කල්ලා ඒ මිනිස් ගුණධර්ම ස්ථාවර කරපු කෙනා කියෙන එකයි. එමනම් මනුස්ස ජීවිතය පරමාආදර්ශේතයෙන එතන. මිනිහි කැටියට පත්තෙන්න්න පුළන් උත්තුරීතර තත්වය එයයි. මොකදකට හේතුව තත්වය තුද සමයි සම්පූර්ණම ලෝබයෙන් දුවේසයෙන් මෝහෙෙන් තරතත්ත්යක් තියෙන. ඉතුට බුදු බුදුරාණහන්ේගේ විශේෂත්වය න්හන්සේ තනිවම මේ මග හොයා ගත්තයක. පසේ බුදුරජාණ වහන්ේ තනිව මේ මග හොයාගන්න. ඇයි සම්මා සම්බුදුරජාණහන්ේ තනිව මේ හයාගත්ත මඟ අන්න අගේ ආපත සඳ උගන්න පුළුවන්කෙ කුත් බවට පත්වන ගුරුවරෙක් බවට පත්න. පසේ බදුරජාන් වහන්ේ ගුුවරෙක් බට පත්වෙෙෙන නැහැ. තමං සුවය ලබලා මගේයිෙන් සුවපත් වෙලා පිරනුවන් පාල යනවා. ඉලඟට මහරතන් වහසේ කෙනෙ බවට පත්වෙෙන්නේ ගුරු ආස්තරයත් තුළ මහරාත් බව ලබ තවත් විශාල පිින්සකට එක කියලා දෙන්නට මේ පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරිට පවත්තාගනයට සමත්වෙන කෙනෙක් බවට පත්තෙනයි. දෙ ඒ අනුව මෙන්න මේ ගුණධර්ම තහුරු කරගැන ස්ථාවර කරගන්න අප විසි මොනොවද කළ යුත්තේ කියන කාරණාව තේරුන්ගන්නට මේ ගාතාපාට අපි උපයෝගි කරගන්න පුළුවන් ැන් අපිට පැහැදිලි අපි කවුද මිනිස්සු කියන එක. එමන අපේ කාර්ය භාරය කොමක් විය යුතු ද මිනිසත් බව රක්ෂා කරලා මිනිසත් බව වැඩදිවුණු කරලා මිනිසත් බව තහුරු කරගන්න කටයුතු කරන එකයි අප වගකීම. එහනම් මිනිසත් බවට නොගලපෙන මිනිසත් බව පරිහානයට පත් කරන දෙවලින් අප ැහත්තවෙන්න්නට ඕන ඒ සඳහා අපි කටියයුතු කරට ඕන පිළිවෙත් පුොරටඕන ඒ පුරුණු පිළිවෙත්තල, ගොඩනගෙන්ඩ ඕන ගුණාංගර සක්තිය නවා. ඒ ගුණනාාංග තමයි උට්ටානවතෝ සතිමත සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඥතස්සච ධම්මජීවිනෝ අප්පමත් තස්ස යසෝ බිවඩ්ඩතිී කියන මෙන්න මේ කරුණු හතතුළවි ග්‍රහ කරණි. උට්ටානවතෝ උත්ඡාය තියනට ඕන උත්සාහය කියල කියන්නේ කායික හැකියාවක්ට වේ පින්වත්නී එක මානසික හැකියාවක්. මනසික මට්ටමක් මේ සියලු ගුණාංගයක්න්ම මනස මුල්ලලා තියෙන ගුණාංගයක්. එතුට උ්ටා උට්ටාන වීවේ කියෙන වචන අපි පෞච්චි කරන උත්සාහය කියෙන වචන තුළ. උට්ටානේ සම්පදාවක් හටට බදුජාණන්හන්ස දශනා කරල තියෙන උට්ාන සම්පදා කියල තව තැකද විග්‍රහ කරනවා. එතුට මේ උත්සාහය කැපකිරීම යමක් ආරම්භ කිරීමට ඇති හැකියාව ආරම්භ කරපුදේ පවත්තාගැනීම හැකියාව, අවසාන ඉලක්කය කරා හබායාම කියන මේ සියලු ගුණාංග මේ වචනය තුළ විස්තර කරන උට්ටානවතෝ. අපිට මේ උත්සාහ නැතිනං මේ ජීවිතය අපිට කිසිව දෙයක් කරන්න පුළුවන් කමක්නෙ. හැබැයි එහි ධනාත්මක සාරනාත්මක උත්සාහයන් තියන ඒ අපි තේරු ගන්නට ඕන බොහෝ විට අපේ සිත තුළ තියෙන මෝහේ නිසා මෝහෙ කල ගැන මුලාවට පත්වීමේ ස්වභාව නිසා අපි උත්සාහ දැරීයුතුදේ කුමක්ද කියන එක පිළබඳව අප දන්නේ. දාාරයක් වසේ මෙම මේ විදියට තේරම් ගන්ඩ උත්සාා කරන්න සර්ලෝ කෙටිව මේ එක තේරුම් ගැනීම සඳහා මෙන මේ විදියට උත්සාා කරන්න. අපිට තියෙනවා අපේ සිත දියුණු කරන දැනු සම්භාරයක් එකතු කරගඩ වගේම සිතීමේ ශක්තිය දියුණු කරගඩ ක්‍රමවේදයක්. ප්‍රඥ්ඥාව පහල කරගන්නවා කියන්න ඒකට තැන් ඒ ක්‍රමවේදය අනුගමනය කරන මූලික කෙනෙකොට අප කියනව සිතන් ඩෝන යමක් කරුණක් ගැන ැඹුරෙන් හිතහිතා ඒ ගැන ක්‍රියාත්මක වන්න ඕන අවශ්ි කගන්න දැනම එකතු කරන්න ඕන. දැනම එකතු කරන්න පොත්පත් කිය වන්න ඕන. ඒ පිළිබදතියන දේශන වලට සවන් දෙෙන් ඕන. ඒ පිළිබඳ උචිත සාකච්ඡාවල එදෙන්න්න ටෝඩ මේ මේ ක්‍රියාකාරගම්ර සක්තියන. සාමාන්‍ය මේ ක්‍රියාකාරකම්වල පතක් කියිය වන්න කියන කාරනාව ගමගෝ. යම් කිසි කෙනෙකට තින පතක් කියව. අපි මීට තත් ලෞගික මට්ටම උදාහරණයක් එකතු කරගන්න බලමු ලමේඒක් විබාගෙට සූද නම්බෙන. මේ විවාාගයට සූදනම් වන්න ළමයට පොතක් කිය වන්නටති න. පොත කියවයම සඳහ මෙලැමට කොච්චර මේ උත්සාහ අඩු කිවත්තේම කීදන පොවන්ඩ ඕනද. ගෙර න්න අයාවිල් කතා කරන්න ඕන ගුරු වැඩහිටව නිත්තායි කියන්න ඕන මේ පත කියවන්න මේ විදිට සූදනම් වඩ ආදිවසය උපදේ ස්මලාවත්්‍යයන්නට ඕන ගරුරු කතා කරන්න ඕන දෙමපියො ඉන් ඕන මේ ගුඩා අක්දේවල්තියනවා. හැබයි මේ තමයි උත්සාහය දියුණු කරන්න, විධ විදිහ ක්‍රියාකාරකම් අපිට භාවිත කරන්න ව දනාත්මක පැත්තට. රිනාත්මක පැත්තට වි කිසිම උත්සාහයක් නැතුව සමහරවිට උත්සාාහයදවුළු කරගන්න. උදාහරණයක් වසයෙන් ගත්තොත් සංගීත සදර්සනයක් බලන්ඩියන කෙනෙක්ක. සංගීත සන්දර්සනයක් බලන්ඩයන කෙනෙක්ක, සංගීත සදර්සනය බලන්ඩ පටන්ගත්තාම, අර ගායකයකොට බිමට බහින්ට දෙන්නේ නැතුවම ගායක වේදිකාව තුල තියාගෙනම තවන්ට අවශ්‍ය කරන ගීතයන් ගායනා කරව ගන්න උත්සා කරනවා. මේ පින්න වැටනෝ ඉන්නේ සහරට මඩ ගොඩක වාඩිවෙලා ඉන්න තැනක් නෑ හිටගෙනම ඉන්නේ සමහට පැය හයක් හතක් අටක් විතරම හිටගෙනම ඉන්නවා. පින්න වැටනෝ මඩ ගොඩ ඉන්නේ ඒ කිසිම දෙයක් පිළිබඳවත්. තමන්ට බඩගිනි තිබහා ඒ කිසිම දෙයක් පිළිබඳවත් හැඟීමක් දැනීමක්ගෙනන්නේ ෑ බලන්න මේ උත්සාාහය හබයි ඒ කකර නාත්මකයි. එක ධනාත්මක න ඇමක දෙකට හේතුව කාලේ විඩංග වෙලා යනවා කිසි ප්‍රතිපලයක් තමන්ට ලැබෙන ප්‍රතිඵලයක් නෑ.ඒවගේම තමන්ගේ ස්්‍රමය එනර්තිියක වැෑවෙලා යනෝ තමන් දියුණු කරගන්න දෙයක් නෑ. හැබයි පොතක් කියවල විභාගකට සූදනම්වෙමින් කරුණු රැස්කර ගනිමින් ඒ කරුණු නිසිපාරදි ගලපාගන්ට දරන උත්චාය තුළ තමන්ගේ ශ්‍රමය නිවරදලෙසින් යොදෝ ගත්තොත්තේම මහා විශාල සාර්ථක පතිඵලයක් තමට ලැබෙනවා. නමුත් අපිට ඒදේ කරන්න කොච්චර අමාර්ද. කොච්චර සහයෝගයක් වටපිටාවක්ක අපිඒ සඳ නිර්මාණය කරගන්නට ඕනද. මේ තමයි උච්චාහය ග්‍රනාාත්ම කලෙසින් අපි පවත්වා ගන්නවා ධනාත්ම ක ලෙස පවත්තා ගන්න අපිට විශාල ශක්තියක් හැපකිරීමක් කරන්නටෙන. කෙසේ නමුත් මේ උච්සාාය අපි දියුණු ක යුතුයි ත්සාහේන්ත්‍රෝ ලබාගණන්න පුළුවන් ජයක්‍රණයක් අපිට නෑකන එක අපි තේරුම් ගන්නට ඕන උත්තානවතෝ. සතිමතෝ දෙවිනි කාරණාව සීකල්පනාව දුණු කරන්නට ඕන උත්සාහය කියලක කියන සිතේම තියන එක ගුණාන්ගයක් ඊළඟ ගුණනාාගේ හැටියට විග්‍රහ කරන සතිමතෝ සහිකල්පනාව මයින් ෆල්නස් කියල කියේනවා. මේ සිහිකල්පනාව තුළ තියෙන්නේ මම කෞ්ද මොනොවද කරන්නේ කියන කාරණාව මම කෞද කියන පිළිබඳ හැම වෙලාම අවබෝධය ඉන්න ඕන. ම කෞදකිව්වයෙන් පස්සේ මේකට එකතු කරගඩ තියෙන්නේ මම මනුස්සේකයන උත්තරේන්ඩෝන ම මම මනුස්සේක්කයනක. පං අත්න අපි බොහෝවිට කටවුතු කරනකුට අමතක කරන දෙයක් තම ම මනුස්සේෙක්කයනක. අපි ටමතක නොත් ම මනුස්සේක්ක්‍යනක අපි අත්තරින් විශාල වර දක්ෂේදවිට පුළුවන්. එනිසා පළමෙනනි සිතුවිල්ල තමල් ලගැතිවෙන් ඩඕන ම කවද. මනුස්සයෙක් ොනවද කරන්නන්නේ කියන ප්‍රශ්න ඊළඟට අහල තේරුන්ගන්නට ඕන මිනිසත් බවට ගැලපන දේ කරනෙනෙක් බවට පත්තෙන්ට ඕන. මිනිසත් බවට ගැලපෙන දේ කරන කෙනෙක් බවට පත්තෙන්න්න ඕන. හෙම නැතුවයි භාගාතය අරමුණක් නැතුව පරවාත්‍යයක් නැතුව ඔහය කරන දේවල් කරන්නං වාලි කරන කෙනෙක් බවට පත් නොවී. මිනිසත් බවට ගැලපෙන දෙයක් කරන කෙනෙක් බවට පත්තිනට මෙන්න මේ සතිමත් බව පිට තියෙන ඕන සතිමතුවෝ. සුචිකම් අස්ස නිසම්ම කාරණ සුචිකම්ම කියෙලා ැන යහපත් කර්මාන්ත. නිවරදි ක්‍රියාකාරකම් තියෙනට ඕන. කයෙන් මොනුවද සිද්ධ වෙන්නේ. ඒ සියලුමු දේවල් කාරුණි සිත් ක්‍රියාත්මක වීම් බවට පත් කරන්න ඕන. එවගේම වචනය මොනුවද පිටවෙන්නේ එස් සල්ලම කාරුණික ක්‍රියාවලීම් බවට පත් කරන්න ඕන. එවිට අපිට හොඳ ක්‍රියාත්මක වීමක් දකිින්ඩ පුළුවන් කමතිනෝ. නිසම්ම කාරනෝ හැම වෙලාවෙම කරන ක්‍රියාවලියක් තියෙනව නම්, ක්‍රියාවලිය පිළිබඳ විමස ලබලල කටුතු කරන්න ටෝන. අම්ඹ ලට්ටික රවුලෝවාද සූත්‍රයේ දී බදුරජාන් වහන්සේ රව්ල හාමුදුරුවන්ට ලබලදී ලතින උපද සක්තිේනවා. හොඳ නරකග දෙක තේරුම් ගන්න කොහොම දෙ කියන එකට හොඳ ලස්සන පෝමිවිලයි එකක් බුදුරජාණන්හසේ අඳරලදී තියෙන. අත්ත්‍යාපදායපි සංවත්තති, පරප්‍යාපදායපි සංවත්තති, උබ අභ්‍යාපදායප සංවත්තති. තමන් කරන කියන දේ. බලවීම බලන්ඩ ෝන මන්ට හිත කරද දහිත කරද. දෙවනුව බලන්ඩෝන අන්නයට හිතකරද දහිතකරද. තුංුණ බලන්ඩෝන තමන්ටත් අන්නයටත් හිතකරද අහිතකරද කියලා. යම් විදිහකින් තමන් කරනදේ තමන්ට අහිත කරනම් ඒ නොකළ යුතුය දුරු කල යුතු ක්‍රියාවලයක් නොළ යුතු කටනියව නොකළ යුතු ක්‍රියාවලයක් හැට යට ුදුරාන්හන්ස හ ර ප ස් ේෙන. වගේම අන්නයට අයයාපත පිණිස පවත්තනදයක් තිේන නම් එයා ක්‍රියාවට නොනැංගව යුතු දෙයක් හටයට බදුරජාන්සේ දක්ල තියෙනවා. තුන්ගේ නිම බලවා තමන්සාහ අන්නයකෙන දෙපිරිසටම තමන්ගේසාන්න අයගේ පරිහානියට පත්වෙන මානසක ඒකාගෘතාවේ බිදවැටන මනස දූසනයට ලක් කරන යම් ක්‍රියාවලයක් තිේෙන නම් එය නොකළ යුතුවයි ඉදිරියට පවත්වාාගන නොයිතය යුතුයි. තකොට මෙන්න මේ කාරණයට තමයි විමස අබලා කටයුතු කරනවා කෙලක්කයන්නේ. කොට තමන් තියාගන්න ටඕන මතකයක් මම කෞුදමනොවද කරන්නේ කියන එක. ඒ මතකේ තුළ ඉඳගෙන තමන්ට පැවරණ වගේීීම මොකද කියනක තේරුගන්නට ඕන අපි මේ මනුසත් බවක් ලැබුවේ මිනිස්සාත්මභාවයක් ලබුවේ මිනිසත් බව දියුණු කරන්නට මිනිසත් බව පරිහානියට පත් කරගන්නට නොවයි. එනිසා නිරන්තරයෙන් අපි සීපත් කළ යුතුයි වචන කතා කරනකොට ක්‍රියාත්මක වෙනකොට මිනිසත් බව රැදන ලෙසින්, කටයුතු කරන්නට මිනිසත් බව ගොඩ නැගෙන ලෙසින් දියුණු වනලෙසිෙන් කටයුතු කරන්නට, කිසි මාකාරයකින්, මිනිසත් බව පරිහානියට පත් කෙන දේවල් වල නොඇලෙන්නට අපි කටයුතු කරන්න ටෝන. පිගත්ති මේකට ආගමක් අවශ්‍ය නැහැ. නව රමතමයි අපි හමවෙලාව මතුරගන්නට ඕන. ආගමන වෙේ ඉස්සරහ ගන්නට ඕන, ජාතියන වෙස්සරහට ගන්නට ඕන මිනිස්සත් බවතමයි අප ස්සරහ ගන්න ඕන. මොකි ඔක්කෝ මිනිස්සු. එතුට අප ඔක්කෝ මනිස්සුනම් ින මේ කියෙන ගුණදරම අපිළඟ ගුණනැගැෙනකොට හොඳ ලස්සන මිනිස් සමාජයක් අපට නිර්මාණය කර ගණඩ පුළුවන්. තකොට ඒකට අවශ්‍යය කරන ගුණ ධරර්මතමයි මේ ගහතාපාටේ තුළ විග්‍රහ කරන්නේ උට්ටානවතෝ සතිමතෝ සුචිකම් මස්ස නිසම්ම කාලනෝ. ඊළඟ කාරණාව කියන සංඥ තස්ස්ච ධම්ම ජීවිනෝ. සං්‍ය තස්සච කියන වචනයක් පැදිලි කරනවා ඒ වචනය තුළ කියහන්නේ අපිට තියෙනවා ඇස කණනාසය දිවසරේරය කියනම ඉන්ද්‍රියන්ටික. මේ ඉන්ද්‍රියන් නිරන්ත්‍රයේම රූප සබ්ද ගන්දරස ස්පර්සාදී අරමුණු කෙරේ යොබහෙනෝ. ඒ තමයි මේ ජීවත්තනවා කියන කාරණාවතුල විග්‍රහ කරන්න. එදිකොට ඇහැට රූප පෙනන එක කණට සබ්දහනක ඇත්තටම ඇහෙන් රූප බලව අනවෙේ ඇහැ උපයෝගි කරගෙන රූප පෙනෙන්නේ. කනෙන් සබ්දහනව අනෙවෙයි කන උපයෝගි වෙනවා සබ්ද ඇසීම සඳවා. නාසයෙන් ගඳ සුවද ලැබෙනවා නෙවෙයි ගඳ සුවද ලැවීම සඳ හානාසේ උපයෝගි වෙනවා. එතුට මේ ඉන්ද්‍රියන් වලට මේ අරමුණ එකතු කර ගැනීම තමයි අපි ජීවත්වෙනවයි කියලා කියන්නේ. මෙන්න මේ ජීවත්වීම තුළදී අපිළඟ ඇතිකරගන්න ටෝන ඉන්ද්‍රිය සංවරයක්. ඉන්ද්‍රිය සංවරයේ කියලා කියන්නේ. ඇහැ රූප ලබන්නට කැමැති ඇහ උපයෝගි කරගෙන රූප ලබල සිතෙන් තමයි සතුටුවීම කියෙන කාරණාව ලබන්න. එතුකට මේ සිත සතුටු කිරීම සඳහා ඇහැ උපයෝගි කරගන රූප බලනවනම් ඒ බලන රූප තුළ ඒ ඇහ ලබන උපයෝගි කරග බලන මේ රූප තුළ සිත්ත තුළ ගොඩනැගෙන. සිතුවිලි ඉතාම වැදගත්යනොත්. එතිකොට මේ අවසාන වස්සයෙන් කණෙෙන් හෝවේවා ඇහෙංහෝවේවා නාසයෙන් හෝවේවා දිවං හෝ සරීරයෙන් හෝවේවා අන්තිමට නිර්මාණයවෙන්නේ කුමක්ද සිතක්. එතුඒ සිත දූසිත සිතක් බවට පත්තුනොත්ත. ඒ සිත ප්‍රෝජනයක් ගඩ බැරි රනාත්මක සිතක් බවට පත්වනොත්ත මහා විශාල භයන් කර තත්ත්යක් තියනි. අන්න ඒනිසා අපේ ඇස කණ දිවනාසේ ශරීරය කෙන මේ ඉන්ද්‍රියන් තුළ අරමුණ ගැනීම සංවර බවක් අප ඇති කරගන්න ඕන. එක අපි බෞන්ද්‍රී සඇති කරගන්න ඕන. එක අපි සීමවා වැටකොටුලු බඳෝ ගන්න ඕන. මේ සීමා වැටකොටුල්ලු බන්දන්නේ මොන වගේෙන්ද එකක් නීතරීතිවලින් අනිත්තක අපි කෙනා ධර්මතා අගනාකම් තුළින්. එතුට නීතරීති ධර්මතා අගනාකම් ආද මේ සියල්ල පදනම් කරගෙන අපිට පුළුවන් කමතිීන්ට ඕන ඇහැ පාලනය කරන්න අපිට පුළුවන් කමතීන් ඕන කනපානය කරන්න. අපිට පුළුවන්කමතිීන් ඕන දිවපාල්නය කරන්න. අපිට පුළුවන් කමතීන් ඕන සිතපාලනය කරන්න. අපිට පුළුවන්කමතීන් ඕන සියලුම පංච ඉන්ද්‍රී හම්ම පංච අරමුණු ගැනීම තුළ දිපාලනයක ලක් කරන්න. ඇතරන පංචින්ද්‍රය අනවේ ෂඩේන්ද්‍රයහම්ම මේ ඉන්ද්‍රියන් හයම්ම ගන්න අරමුල් ලබා ගැනීම තුළ පාලනෙකට ලක් කරන්න. අපිට පුළුවන්කමතිීන ටඕන. ඇහැ අපිට අවශ්‍යයි යම් යම් රූප දැකීම සඳහා. ඒහත් ඒ ඇහැට ලැබෙන රූපයේ සැපයි කියලා හිතාගෙන ඒ තුළ ගැලමි ඒ තුළ ක්‍රියාත්මකවෙෙනින් ඒ තුළම ක්‍රියාත්මක වෙන්ඩ උත්සහ කරනවා නම් අන්න එතන අපට විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා. එතන අපට විශාල අර්බුදධයක් නිර්මාණ අපේ කාලය අ අපතයනෝ අපේ ශ්‍රමය අපපතයනෝ ඒ වගේම වැරදි සිතුවිලි රැසක් අපි තුළ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන වැරදි සිතුවිල්ලි රනාාත්මක සිතුවිලි බැවින් වගේ අපිට කවර දාක්වත් උපකාරයක් වෙන් නෑසිත ශක්තිමත් කරන්නට සිත නව නිස්්පාදනයක් කරන්නට දියුණුසාගත ප්‍රෝජන වත්සාගත තමන්ටත් තන්නයටත් හිතකරදයක් ක්‍රියාත්මක කරන්නට අපිට උපකාරවත් එන්නේ නැහැ. එනිසා පින්වත්න අපි ජීවිතයේ තුළද මේ ඉන්ද්‍රිය සංවරය කියනක අපි අතිකරගන්නට ඕන. ඒ ඉන්ද්‍රිය සංවරය තුළින් අපි ලබන ජයග්‍රහණය දියුණුව වෙන කිසිමදේකින් ලබාගත නොහැකි. ව කිසිම දෙයකින් අපිට ලැබෙන දෙයක් නොවන බව අපි තරේත් විශ්වාස කරගන්න ටඕන තරේ සිතේ තබාගන්න ඕන. එදකුට මෙන්න මේ කිය ගුණහංග ටික අපි දියුණු කරනකොට උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාලනෝ සංඥතස්සච ධම්ම ජී නෝකෙනන අවසසාන ගුණන්ගේ. තෝට මේ සංඥත භාවයක තත්ත්වා ඇතිකරගත්ත මේ ගුණාංග ටික අපිට ඉතාම වැදගත්යෙනවා. ඊළඟ කාරණ අවසාන කාරණාව කියනවා දම්ම ජීවිනු. ධාර්මික දිවිපවත්මක් ඇත්මෙක් බවට පත්තෙන්ට ටන. පින්වත් ධාර්මික දිවිපෙවත්මක් වන් පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් සුදුවස්තරයක් ඇදකෙන පන්සලේ ජීවත්තන ෙක් කියලා පින්වත් හොදුරමතක තියාගන්ඩ සුදුවස්තරයක් නව කාවතරයක්නෑ මොන පාටවස්තරයක් ඇරගෙන පන්සලන වෙනත් තෝනම පූජන ස්ථානක ජීවත් වනත් පිළිවෙත්මාලාවත් සිතත් පිරිසුදු නැත්තම් එයාට ධාර්මක ජීවිතයක් ලැබෙනන. ඔබ ඉන්නේ මහමක වන්නඩ පුළුවන් ඔබ ඇදගෙනන්නන්නේ වැහරැහැලි වඩ පුළුවන් ඔබ ඇදගෙනඉන්නේ යමපල්ලගේ ඇඳම වඩ පුුවන් හැබ ඔබගේ සිත සන්සුන්නම් ඔබේ සිතුවිලි ධාර්මික නම් ඔබ ක්‍රියාව ධාර්මික නම් ඔබ දැමි පුච්චලෙක් පවට පත්ෙනවා. එනිසා බාහිර ඇඳුමට වඩා මේ ධාර්මික ජීවිතයක් සඳහ වැදගත්වවෙන්නේ ආධ්‍යාත්මික ගුණ වගාව ධ්‍යාමක ගුණ වගාවෙන්ක ධර්මික ජීවිතයක් ගත කරන කෙනෙක් බාට පත් ටට. මොකත්ම මේ ධර්මික ජවිතය කියලක් කියනෙ. ධර්මික ජීවිතය කියල කියන්නේ ධර්මයට ගරු කරන කෙන කවදදු ධර්මය කෙක් මොකද ධර්මය කියලා කියන්නේ ඔබ හිතන්න්න පුළුවන් ධර්මය කියෙලා කියන බදුහමුදුර දේශනා කරපය කියලා ජෙසුන් වහන්සේ දශනා කරපය නබනායගතුමාන් නැ ඒ කිසිවක් ධර්මය නෙවෙයි. ධර්මය යනු ස්භාව ධර්මයයි. ධර්මය යනු ස්භාවික නීතියයි. ස්භාවික නීතිය නම් මොකක්ද, ස්වභාවික නීතිය කරුණු තුනකින් යුක්තයි. ඒ නීතිය හඳුනගණන්ඩ පුළුවන්, ස්වභාවික නීතිය හඳුනගණ්ඩ පුළුවන් ඒ ලක්ෂණ තුනෙන් මොනවාවදේ ලක්ෂණ තුන, ස්භාවික නීතිය අනිත්‍යයි. ස්වභාවික නීතිය නම්න් දුක්කයි, ස්වභාවක නීතිය නම් අනාආත්මයි. මේ ලක්ෂණ තුනෙන් තොර ස්වභාවික නීතියක් ලෝක නෑ. එතුට ඒ ස්වභාවික නීතිය තුළ අනිත්‍යතාවය කළ කියන්න මොකක්ද පවතින දෙයක් නැ කියෙන එක. ම දෙයක් පවතින්නේ නෑ අපි හිතාගෙනටයටට අන්නේකට අනිත්‍යතාවය කියල කියනවා. ඒක විග්‍රහ කරනාව කොයු මොනවගේද කියලා. පෙර නොතිබුණු දෙයක් හටගැෙන ඉතුරුවක්ම නැතුව නැතිවෙලා යන ස්භාවයක් තමයි මේ හැම එකකම තියන්නේ. හැබැයි මේ ස්වභභාවය තුළ අපේ තියන අවබෝධ කර ගැනීමේ නොහැකියාව නිසා අපි අවබෝධ කරගන්නේ මේ දේවල් පවතිනවා කියලා. අපිට මේ පේන දේවල් වඩ පුළුවන් සත්ය පුද්ජල වෙන්න පුුවන් එ හැම දෙයක්ම තියෙනවා කියෙන විශ්වාසය අපි ල තියෙනවා. හැබයි ඇත්තටම මේ කිසි දෙයක්ම පවතින දෙයක්නවෙේ. එහෙත්ත අපේ සිතාගන තේරුම් ගණඩ තින පහසුකම නිසාපි මෙමවතිී නොය කියල හිතාගෙන න. එතුකට දම්ම ජීවිනෝ කියලා කියන්නේ මෙන්න මේ සිතුවිල්ල ඈත්කරගෙන යටපත් කරගෙන ජීවත්වෙන කෙනට එයටතම ධර්මක ජීතය කියෙලා ැෙනෙතටයා දන්නවා අනිත්‍යතාවයා දකින. එවගේම දුක්කතාවයා දකිනෝ දුක්ක කියල කියන්නේ අපි කතා කරන මේ කායික දුක්කයක් නෙවෙයි. අපි කතා කරන මේ නොයිකුත්තාකාරය පීඩාවන් නෙවෙයි දුක්ක කියලකයන්නේ අප සිත තුළ තියෙන අසන්තෘෂ්ටික භාවය අසන්තෝසය අන්න එයයි දුක කියල කියයන්න. එතකොට එයත් ලෝක නීතියක් ලෝකයේ පවතන ස්වභාවයක් එතුකොට විශ්වේ තුළ තියෙන හම දෙයක්ම මේ මත පිහිටලතියෙන දුක්කේ ලෝකෝ පතිට්ටිතෝ. මේ අසාහනයේ අසන්තෘෂ්ටි බවමත තමයි මුළුමහත් ලෝකයෙන් පවතල තියෙන. එනම් අපි ඒ තුළ ආරක්ෂා වෙන්නට නම් ඒතු එක තේරුම් අරගන අපි ජීවත්ත ජීවත්තේව තමයියට ගරු කිරීම කෙල කියන්නේ ඒ තේරුම් අරගෙන ජීවත්තන එක තමයි එක ගරු ගරු කිරීම කියෙල කියන්නේ. ඒකට දුක්තාව අනාත්මතාවය කල කන්න මම මගේ කියල්ල ගඩ දෙයක් නෑ කියන එක. එතිකොට මම මගේ කියලල්ල නොගත්ත තැන තියෙන්නේ මොකක්ද ධාර්මික ජීවිතයක්ක ධම්ම ජීවිනෝ කෙලකයන්නේ අන්න යාට. එතිකුට මෙන්න මේ විදියට මේ ස්වභාවික නීතිය ගරු කරමින් එය පිළිපදිමින්. ඒ ස්වභාවික නීතියට අවනත වෙලා යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් අන්න ඒ ජීවත්වීම තුළ මහා පුදුම ධාර්මික ගුණ වගාවක් තමක් තුළ ගොඩ නැගෙන. එයාට දැමි දිවිපෙවත් මක්තිේ නො. එයාගේ ජීවිතය සම්පූර්ණ ධර්මාණකුල ජීවිතයක් බවට පත්වෙනවා. එයාගෙන් කවර දාකවත් මිනිසත් බව පරිහානියට පත්වෙන්නේෙනෑ. අන්න එනිසා යම්කිසි කෙනෙක්ගේ චිත සතාානය තුළ මෙන්න මේ කියන ගුණහත ගොඩනැගෙනවා නම් මේ ගුණහත ගොඩනැගීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයට ලැබෙන ප්‍රතිලාභ්‍යත්ති නො ය සෝභි වඩ්ඩති යසස සුවිසේෂ වසයෙන් වැඩිනවා කියලා. මැස්ලෝ කියන විද්‍යාඥා විසින් ඉදිරිපත් කලා ජීවිතය අපි ලබන්ඩ බලාපොරොත්තුන දේවල්ටික. එහි අවසාන පීඔට තමයි හු දක්වන්නේ ආත්ම ශක්ෂාත් කරන, මුලික වශයෙන් අවශ්‍යය කරන ආහාරපාන ඇතුම් පැළදුම් සමාජ පිළිගැනීම් ආදරේ කරුණාවගේ දේවල්මටික ලැබවුණනාම් පස්සේ අන්තිම ටහම්බෙන් ත්වයක් පිළබඳහු කියෙන ආත්ම ශක්ෂාත් කරනී. ඇත්තටම එය නෙවෙයි නිවරදි ආත්ම ශක්ෂාත් කරණය මෙන්න මෙයයි නිවරදි ආත්ම ශක්ෂාත් කරණේ. මිනිස්සෙක් හැටියට ලබපු මේ ජීවිතේ මිනිසත් බවතේ හිරුම් අරගැ මෙන්න මේ කියන ගුණාංගවලින් යුක්ත පුද්ජලයට තමයි ආත්ම ශක්ෂාත් කරණය ලැබෙන්නේ. එයාට තමයි ගෞරුවය ලැබෙන් එයට තමයි ප්‍රසංසාාව ලැබෙන්නේ. එයා මලත් ජීවත්ච්ච කෙනෙක් බවට පත්වෙනවා. එයා සැමදාම ජීවිතේ අනාගත කාලසීමාවත් තුලදී ජීවත්වුණු කෙනෙක් බවට නමක් සඳහංගෙන කෙනෙක් බවට පත්වෙනවා. එබදූ චරිතයක්ක නිර්මාණය කරන ගැනීම එබදූ ගුණංග රසක්ක අප තුළ වවා ගැනීම ගොඩ නගා ගැනීම අපේ වගකීමක්ක වෙනවා. එතුටඒ අපේ වගකීම තුළ අපි ජීවත් වෙනවා නම් හැමෝටම ගරු කරන හැමගේ ආදරේ ලබන සවදායක ජීවිතයක් එත නිර්මාණය වෙනවා. එට ිනිසුන්හට පා කරන්න මෙන්නම තැන්්ඩනෙ එක. අපි මිනිසුන් හටියට කළ යුත්තේ මෙන්න මේ කාරණාටික මේ කාරනාාටික මේ විදිට දියුණු කරන කෙනා තමයි පින්වත්න්නේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වෙෙන්නේ එත්ත. ඒවගේ මෙයාම තමයි බුදු කෙනෙු සම්මා සම්බුදු කෙනෙක හ පසේ බුදු කෙනෙකු ක් බවට පත්ෙන්නේ කිය කාරනාව. අපි තේරුන් ගන්න ඕන. එනිසා බෞද්ධ ප්‍රතිපදාව කලා කියැන මෙ මනිසත් බවට අර්ථයක් එකතු කිරීම බෞද්ධ පතිපතාව කෙලා කියැන්න මෙ මනිස්ත් බව දවන කිරීම සඳහ. කටයුතු කිරීම ඒ සදහා අවශ්‍ය කරන මේ ගුණාංග අපි ගොඩනගා ගමු. හෙසද අවශ්‍යය කරන මේ උට්ටානවත සතිමත සුචිකම්මාස නිසම්මකාරරිනෝ සංඥත ධම ජීවිනෝකන මෙන මේ ගුණාංගටික අපිය එකුතු කරගමු. ඒ ගුණ අංග තුළ ගොඩනැගෙන් අපේ ජීවිතය අපි සැපින් බරවෙච්ච දුකෙන් ොර වෙච්ච. ීවිතයක් බව් පත්ෙනවා කියෙන විශ්වසන අත්්‍ය අපි අතිකරගෙන කටයතු කරමු. එස දවශ්‍යි කරන චත සක්තිය ඔබට නිර්මාණය වේවා කලප්‍යාශිරවාද කරනවා. ආකා සට්ටා චබුම්මට්ටා දේවානාගා මහි දිිකා ප්ඥන්තං අනුහෝ දත්වා චිරංරක්කං තුසාසනං චිරං රක්කං තුදේ සනං චිරං රක්කන් තුමම් පරං ඉදම්මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉඩම්මේඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම්මේඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ හැමතිනාටමතර වන්සරණයි සමාජ සංගායනා